hitapu sabhapati viduli bala mandalaya ada pemina sitte nae nana nae namuth ohu video margen oge presentation ekak idiripat karala thiyena. Mewar cedi current awasan illa inya, tungguin vidul balay mila vidul mila beri kiri me karena saman. Di metuman lah, mama kalim ada hasta kunisa me saman do sese me karena kamu saman do, ikan beri gawat jangan yakin nuker, mungkin tiga kata karena metuman lah yojana karena me kata itu tuna. Ikat tamai විශේෂයෙන්ම සැප්තැම්බර් මාසයේදී බලාපොරොත්තු වෙච්ච ජල විදුලි බලාගාරය වලින් ලැබෙන දායකත්වයේ අඩු වීම සම්බන්ධයෙන් ඉතින් මම ඊටම පුදුම වෙනවා මේ එක මාසයක නිෂ්පාදනයේ අඩු වුණ ගමන්ම විදුලි බල වැඩි කිරීමට ඒක හේතුවක් වුණේ මොකද්ද කියලා අපි දන්නවා මේ රටේ සමහර මාස බලාපොරොත්තු වෙන විදිහයි ඊගව මාසේ වහින් දැන් අපිට ඒක මේ මාසෙ පේනවා ඊයා මාසේ වැස්සේ නැහැ ඔක්තෝබර් මාසයේ බලාපොරොත්තු නොවෙච්ච Bayi permainan kita benar, ya kan? Dua bar apa itu noicha? Itu bar man leta ada pemak kita benar. Ini kan masa mami itu musim berdua. Kita September masa ada em nolai bim generation ini nolai bim nispaad nolai bim itu mami. Pradhan heat waktu jadi mana benar? Itu Oktober masa permainan kita benar, sah itu beri kita benar. Itu adu kerana apa itu noda waham? Ini menjadi kerana. Ikan sah ini dapat kelihatan heat itu apda bar ganda maru. ඊගාවට කියනවා දෙවෙනි කාරණේ විදිහකට මේ මේ වැඩිවීමට හේතු වශයෙන් නොරොච්චෝලෙන් බලාගාරයෙන් බලාපොරොත්තු වෙච්ච දායකත්වය ලැබුණ නැහැ කියලා. ඒක හේතුව එක යුනිට් එකක් කැඩුනා අනිත් යුනිට් එක ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා මේන්ටිනන්ස් සඳහා ගන්න. ඒක දෙකම කරන්න බැරි වුණා ඒ නිසා දායකත්වය අඩු වුණා කියන එක. මේ නොරොච්චෝලේ බලාගාරය හරියට පරිපාලනය නොකිරීමේ වරද මේ මහ ජනතාව ගෙවන්න ඕනේ. මම කැමති විදුලි මණ්ඩලයේ ඉංජිනේරු මාතෘකාවකින් විසඳ මේ බලාගාරයේ 2011 වර්ෂයේ අපේ පද්ධතියට එකතු වීමෙන් පස්සේ අද දැන් අවුරුදු 12 ගිහිලා තියෙනවා මේ අවුරුදු 12න් එක අවුරුද්දක් හරි චීන ඉංජිනේරු නැතුව මේක දිව්වත් ඒ චීන ඉංජිනේරුවන්ට යන වියදම් දරන්නේ කවුද ඉන්දියාව උදාහරණයකට ගත්තොත් ඉන්දියාවේ තියෙන ගල්ලගුරු බලාගාර දුවන්නේ පිටරටියෙන් ඒ බලාගාර දුවන්නේ සම්පූර්ණ ඉන්දියන් තාක්ෂණ නිලධාරීන් ඉංජිනේරුවන් නොවේද එහෙනම් අපේ ලංකාවේ විතරක් මේ බලාගාරය දුවන්න චීන ඉංජිනේරුවරු මේ පහුගිය අවුරුදු 12ම අපිට විශාල මුදලක් ගෙවලා අපිට පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ ඒ ස්ථාන අධික බර මේ රටේ මහ ජනතාව වෙත පවරන්න වෙලා තියෙන්නේ මහ ජනතාවගේ වරදින් මේවා අපි ප්‍රශ්න කරන්න ඕනේ කරුණු ඉතින් මේවා කරන්නේ නැතුව අපි මේ සියලුම මේ විදුලි බල වැඩි කිරීම සඳහා ඒවත් හේතු විදිහට ඉදිරිපත් කරනවා. ඉතින් මේ ඒක නිසා මම හිතන්නේ මහ ජනතාව පැත්තෙන් කිසි වරදක් කළේ නැහැ. නොරොච්චෝලේ බලාගාරයේ ඒ ලැබෙන දායකත්වය අඩු නම් ඒ සඳහා සම්පූර්ණයෙන්ම ඔක් කියන්න ඕනේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු මහත්තය. එතකොට තව තර්කයක් මම දැක්කා පත්තරවල තියෙනවා. ඒ බලාගාරයේ සෑහෙන ලාංකීය ඉංජිනේරුවන් රටහැර ගිහිල්ලා තියෙනවා අය. ඒක නිසා චීන ඉංජිනේරු දැන් විශේෂයෙන් අවශ්‍ය වෙනවා විශාල කණ්ඩායමක්. මම විදුලි බල මණ්ඩලයේ අධිකාරියෙන් අහන්න කැමති චීන බලාගාරය සඳහා චීනයේ පුරුදු වෙච්ච එහෙ ගිහිලා මාස 6 අවුරුද්ද ගත කළා ඒ සඳහා නිසි පුහුණුවක් ලැබු මුල්ලධාරීන් කොපමණ ප්‍රමාණයක් ඒ පුහුණුව ලැබීමෙන් පස්සේ තමන්ගේ පහසු සඳහා වෙන ස්ථානවල විදුලි බල මණ්ඩලයේ සේවය කරනවාද කියලා ඒ ප්‍රමාණය 1ක් 2ක් 10ක් 15ක් මම හිතනවා 40ක් 50ක් කියලා ඉතින් ඒ අයව වහාම අරගෙන අපිට ඇයි දාන්නේ මෙතන කො බලාගාරයක. එතුමන්ලා නිසි පුහුණුවක් විශාල මුදලක් යට කරලා නිසි පුහුණුවක් ලබා දීලා අද වෙන කොහේ හරි ප්‍රදේශයක වෙනත් කාර්යවල දෙනවා.
ඉතින් මේවා මේ හරි පරිපාලනයක් නෙමෙයි තියෙන්නේ. මේ සියලු පරිපාලන දෝෂවල වගකීම මහ ජනතාවට තියලා බාර දෙන එක තමන්නාසල මේවට ගෙවන්න කියන එක මම හිතන්නේ අපි කාටවත් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක නිසා මම දැන් අලුත් සාමාන්‍ය අධිකාරියෙක් පත් වෙලා ඉන්නවා. එතුමා ඉතාම දක්ෂ නිලධාරියෙක්. ලේකෝ ආයතනයේ කලින් සේවය කරපු. එතුමා දැන් මාසයක් විතර ඉන්නේ ගිහිල්ලා. එතුමාට අපි දොස් කියන්න බෑ මේවට. ඉතින් අපි එතුමාට යෝජනා කරනවා වහාම ඉල්ලන්න නොලොච්චෝලේ බලාගාර සඳහා දීර්ඝකාලීන පුහුණුව ලැබපු විදුලි ඉංජිනේරුවන් කොපමණ ප්‍රමාණයක් අද වෙනත් ස්ථානවල සේවය කරනවද? එතුමන්ලා වහාම ගෙනල්ලා අපෝ මේ බලාගාරයේ සේවය යොදවන්න චීන ඉංජිනේරුවන්ව පාවිච්චි කරන්න කලින්. ඊගාවට තමයි හේතු තුන්වෙනි කාරණය පෙන්නන්නේ මේ විදුලි බිල වැඩි කිරීමට මේ දවස්වල විදුලිය ඉල්ලීම වැඩි කියන. මේ විදුලිය ඉල්ලීම වැඩි වෙනනම් විදුල මණ්ඩලයට වරා ගන්න බැරි නම් එහම අවස්ථාව එනවා. නිෂ්පාදනය අඩු වෙනවා, ජල විදුලි බලය අඩු වීම. එහම කාලාහම විදුල මණ්ඩලයේ ඉස්සර කරේ මේ මේට පෙර කාලවල කළේ වහාම ඒ ඉල්ලුම කළමනාකරණී කරන ක්‍රියාකාරීත්වය යෙදෙනවා. ඔබතුමාලා අහලා ඇති විවිධ වැඩසටහන් යනවා විදුල මණ්ඩලය විසින් සංවිධානය කරන ගුවන් විදුලිය, ඒ වගේම රූපවාහිනී කියලා මහජනතාව දැනුවත් කරනවා විදුලිය අරපරිස්සමෙන් පාවිච්චි කරන්න හැටි. මේ මෑතකදී ඔබතුමාලගෙන් මම අහනවා කිසිම එවැනි දෙයක් දැක්කද කියලා. ඒ මුකුත් කරන්නේ නැහැ කියනවා විදුලිය ඉල්ලීම වැඩි වෙලා තියෙන නිසා මිල් වැඩි කරනවා කියලා. මම හිතන්නේ ඊටම දුර්වල පරිපාලන තත්ත්වයක්. ඒක නිසා අපි යෝජනා කරනවා වහාම ඉස්සර විදුල මණ්ඩලයේ තිබුණා ඒ ඉල්ලුම කළමනාකරණය කිරීම සඳහාම වෙනම අංශයක්. මම අපි යෝජනා කරනවා ඒව නැවත පණ ගන්නවලා අරගෙන වහාම විදුලිය අර්පණස්සමෙන් පාවිච්චි කිරීමේ ක්‍රමවේදයක්. ඒක දිග දීර්ඝකාලීන ක්‍රමවේදයක්. මහ ජනතාව දැනුම් දෙන්න, මහ ජනතාව උනන්දු කරන්න ඒ සඳහා කටයුතු වහාම ආරම්භ කරන්න කියනවා. ඒ අනුව පෙනී යනවා මේ දක්වලා තියෙන කරුණු තුනම අපිට සාධාරණීකරණය කරන්න බෑ, බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් මේක මේ මම කතා කරන්නේ කෙටි කාලේනෝ මේ මතුවෙලා අද මතුවෙලා තියෙන ප්‍රශ්නේ සම්බන්ධවයි. අපි කල්පනා කරනවා මේ අපිට මෙච්චර දරන්න බැරි විදුලි බිලක් මේ ලංකාවේ ඉන්නේ ඇයි? ලංකාවේ මේ තරම් ඉන්නේ අපි දැන් මම දැක්ක පහුගිය කාලේ වාර්තා තියෙනවා අපි ආසියාවේම ඉතාම ඉහළ විදුලි බිලක් ගෙවන රටක් කියලා. ඒ සඳහා මම දැක්ක පොත්පත්වල විශේෂ ලිපි තියෙනවා. ඉතින් මෙහෙම තියෙනවා නම් ඇයි එහෙම උනේ? එහෙම උනේ මගේ මතය අනුව නම් අපි විවිධ තර්ක කර කර හිටියා මිසක් අපේ රටේ අඩු මිල නිෂ්පාදන ක්‍රම අපි ක්‍රියාත්මක කරේ නැහැ. අපි හඳා නොඑක් තර්ක කර කර අපිට එන්න තිබිච්ච බලාගාරات නැති කරගෙන, උදාහරණයක් විදිහට සම්පූර්ණ බලාගාරය වගේ නැති කරගෙන, ලාභදායී බලාගාර නැති කරගෙන අපි අද නිෂ්පාදනය කරන තෙල් වලින් තෙල් භාවිතයෙන් විදුලිය අපේ සම්පූර්ණ නිෂ්පාදනයේ 120%කට වැඩිය තෙල් භාවිතයෙන් නිෂ්පාදනය කරනවා. තෙල් කියන්නේ විදුලි බලය නිෂ්පාදනය කරන ප්‍රධානම ක්‍රමයක් නෙමෙයි ලෝකේ. ලෝකයේ තෙල් වලින් විදුලිය නිෂ්පාදනය කරන 104%කටත් අඩු ප්‍රමාණයක්. එතකොට අපි 120%ක්. ඉතින් අපේ විදුලිය නිෂ්පාදනය සඳහා පිරිවැය වැඩි ගහන්න තියෙනද? ඉතින් මේ සඳහා කවුරුක් කියන්නේ? මේ සඳහා අපිට පහුගිය රජවරුතුමා කියන්න ඕනේ. ඒ වගේම විදුලි බල මණ්ඩලය ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග නොගැනීම, රජය දැනුවත් නොකිරීම එසඳහා උත්සාහ නොගැනීම ඉතාම බරපතල වරදක්. ඒ නිසා ඒවා තමයි ප්‍රධාන හේතු අද මේ විදුලි බිල වැඩි කිරීමට එතුමන්ලාට ඉල්ලන්න වෙලා තියෙන්නේ. ඊට දැන් තවත් අපි මෑත කාලේ උදාහරණයක් ගමුකෝ. අපි දන්නවා දැන් මේ දවස්වල ස්වභාවික වායු LNG කියන එකකින් දුවන මෙගොඩ් 300ක බලාගාරයක් මේ දවස්වල නිදි කරමින් පවතිනවා. මේ අවුරුදු අන්තිමට ඒක වැඩක් කොටසක් ඉවරයි. එතකොට තවත් ඒ වගේම බලාගාරයක් ඒ ආසන්නයේ තියෙනවා මෙගොඩ් 300ක. ඒ වගේම තමත් එම ඉන්ධනයෙන් දුවන්න පුළුවන් ස්වභාවික වායුවෙන් දුවන්න පුළුවන් බලාගාර රාශියක් කොළඹ ප්‍රදේශයේ තියෙනවා. ඔබතුමාලා දැක්කද මේ සඳහා විදුලි බල මණ්ඩලය කොහෙවත් ඉල්ලලා තියෙනවා. වහාම අපිට LNG මිලදී ගැනීම සඳහා ක්‍රමවේදයක් හදන්න. ඒක අපිට මේ අවුරුද්ද අන්තිමට මේ බලාගාරයේ නිම වෙනකොට අවශ්‍යයි. ඒ සඳහා කිසිම උත්සාහයක් නෑ. ඒ කියන්නේ අඩුවේදම් බලාගාරය ඉදිරිකර ගැනීම සඳහා සහ අඩුවේදම් ඉන්ධන ලබා ගැනීම සඳහා විදුලි බල මණ්ඩලයේ තියෙන ප්‍රමුඛත්වය ඉතාම අවමයි. එතුමාලට ඒක උමනාවක් නෑ. නැත්තම් දැන් පෞද්ගලික කම්පැනියක් නම් එහෙම මෙලහට ජනාධිපතිතුමා හම්බෙලා, ඒ අමාත්‍යතුමා හම්බෙලා, අදාළ අනිත් නිලධාරීන් හම්බෙලා, ඒ ගැන කතා කරලා නිතර මේ ගැන සංවාදයක් ඉදිරිවිලා මේක කොහොමද අපි ඉක්මනට මේ සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් සහ
මේක අපි ඉක්මනට කරගන්න අපිට වෙන රටකින් උදව්ව ගන්න පුළුවන් ද ජපානයෙන් උදව්ව ගන්න පුළුවන් ද ඉන්දියාවෙන් උදව්ව ගන්න පුළුවන් ද මේවා සාකච්ඡා කරලා වහාම එස්න ක්‍රියාමාර්ගයක් කරගන්න නේද දැන් මේ අවුරුද්දකට කමාට කලින් ටෙන්ඩර් එකක් දැම්මා ටෙන්ඩර් එකට රජියත් මැදිහත් කළා ඒකට නොබිත් වාදා කටයුතු ආවා ඒකින් පස්සේ ගමතක කළා ඉන්නවා බලාගාරයේ දෙවමින් යනවා ඔය බලාගාරයත් මේ අවුරුද්ද අන්තිමට ඒ අවසන් කරාම ඕකත් දුවන්න ඕනේ තෙල් වලින් ඒ තෙල් වලින් දිවුවාම ලබන අවුරුද්දේ ආයෙ විදුලි බිල වැඩි කරන්න මම දන්නවා ළඟදීම අපි ආසියාවේ ඉතාම ඉහළ විදුලි බිල ගෙවන රට බවට පත් වෙන්න බොහෝ දුරට තියෙනවා ඉතින් මේ මේ මේවා අපි දීර්ඝ කාලීනව ගතියු තීරණ දීර්ඝකාලීන ගතියු තීරණ ගෙම ගත්තේ නැත්නම් අනාගතයේදී මේ සියලුම ආයතන වලට මේක දරා ගන්න බැරි ප්‍රශ්නයක් වෙනවා තවත් කමන මම පැහැදිලි කරන්න කැමති මේ තෙල් මිල පොඩ්ඩක් වැඩි වුණාම එහෙම නැත්නම් වර්ෂාපතනයේ පොඩ්ඩක් මාස දෙකකට තුනකට අඩු වුණාම අපි එක පාට විදුලි බිල 22ක් වගේ ප්‍රමාණයකින් වැඩි කරාම ඒකේ ෂොක් එක කාටද වදින්නේ මහජනතාව නම් අපි තුන් පරිභෝජනය නොකර ඉඳලා හරි ලයිට් කපාගෙන හරි මොනාද කරන්නේ කියලා ඒකින් නිෂ්පාදකයාට අපි තුන් අපේ අපනයන කරුවන්ට අපනයන එතුමන්ලාගේ අපනයන නිෂ්පාදන වල වියදම් වැඩි වුණාම එතුමන්ලාට වැඩි මිලකට මේවා පිටරට යවන්න සාකරන්න වෙනවා ඒකින් මොකද වෙන්නේ ඒවා මිල දී ගන්න ඉදිරිපත් කරන රටවල් ආයතන අඩු වෙනවා එතුමන්ලාගේ නිෂ්පාදන සඳහා තියෙන මාකට් එක වෙළඳප නැති වෙලා යනවා ආයි විදුලි බිල අඩු නැයි කියලා ආයියේ නැති වෙන වෙළඳපල ඒගොල්ලන්ට අල්ලගන්න බැහැ ඒක නිසා මේවාදි කරන්නේ ඔය මාරුද්දකට දෙපාරක් විදුලි බිල වැඩි කරන්න කියලා දාලා තියෙන්නේ ඒ සඳහා ක්‍රමවත් මෙතුමන්ලාට ලෑස්ති වෙන්න එතකොට අපුදු යම් ප්‍රමාණයකට බිල තෙල් මිල වැඩි වුම් තින් රජයේ ඒකතාවකාලික උදරාගෙන එහෙම නැත්නම් විදුලි බල මණ්ඩලයේ ණය ප්‍රමාණයක් අරගෙන ඒක දරාගෙන ඒ වෙලාවෙම මේක විශාල වශයෙන් වැඩි කළා පාරිභෝගිකයන්ට විශේෂයෙන්ම කර්මාන්ත ශාලාව වලට අපි දුමු හෝටල් වලට මේ එන ඒ ඒ පහර දෙන්නේ අපි ඒක බලාගෙන ඉන්නවා මේක දීර්ඝ කාලන වෙල වැඩි වෙනීමක් නම් ක්‍රමානුකූලව ඒක තුමල්ලට දරන්න වෙනවා හැබැයි මේක එකපාරට දෙන්නේ නැත්නම් මොකද දැන් අපි දැන් ලබන දෙසැම්බර් ජනවාරි පෙබරවාරි වල තියෙනවා අපේ සංචාරකයෝ එන සීසන් එක එතකොට අපි මේ කාලේ අපි හොටෙල් වල ගණන් වැඩි කරනකොට මොකද වෙන්නේ? අපේ ගණන් යවුව ගමන් මේ තුමල්ලා මෙහෙට එන්නේ නැතුව තායිලන්තයට හරි වියට්නාමයට හරි කැම්බෝඩියා හරි කොහරි යනවා. ඉතින් මොකද වෙන්නේ? අපි අපේ ආර්ථිකය නංවන්න තියෙන ක්‍රම ඥානාන්විතව හැන්ඩල් කරන්නේ නැතුව අපාව කරන්නේ පරිපාලනය කරන්නේ නැතුව අපි අදූරදර්ශී මේ විදුබල මණ්ඩලයේ මාස දෙක තුනක මේ බිල දරා ගන්න තුමල්ලා වීදන් දරාගෙන සඳහා සමස්ත රටේ ආර්ථිකයම පාවා දෙන වැඩ තමයි මේ කරන්නේ. ඒකට සම්මා යෝජනා කරනවා මේ වගේ නැවත කල්පනා කරලා බලන්න අපේ පබ්ලික් යුටිලිටීස් කමිෂන් එකට අපේ රෙගුලේටරි ඒජන්සියට මම කියනවා මේ සඳහා ක්‍රමානුකූලව සලකා බලලා මේක කළ යුතු අවස්ථාවේදී කරන්න දෙන්න මේ ඉදිරිපත් කළ තියෙන කරුණු ඉතාම සාධනීය කරුණු නෙමෙයි. ඒක නිසා ඒ සඳහා මැදිහත් වෙලා මේක එක පාරට මේ විදිහට කරන්න නොදී ක්‍රමානුකූලව කළා අපේ කෙටි කාලිනව එහෙම කරන්න දීර්ඝ කාලිනව අපේ විදුලිය නිෂ්පාදනය කිරීමේ වියදම අඩු කර ගන්න කටයුතු කරන්න කියලායි මම ඉල්ලා සිටින්නේ.